අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි නැවත ඉරිදා සිටින තසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මෙය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිසුන්ට උපකාරී වන වෙලාව. එහෙම කිව්වොත් එහෙම මානි වැරදි. මොකද අපි දන්නවා දැන් අපි රටේ ජනාධිපතිවරණය පවත්වලා ප්‍රතිඵල අහලා දැන් අපි ඒ සම්බන්ධව ජයග්‍රහණ සමරන්නට, ඒ වගේම පරාජිත ස්වරූපයට පරාජිත තත්වයට පත් වුණු අයගේ හිත්වල දුක, ආවේගය, ඒ වගේ දේවල් ඇතැම් වෙලාවට මතුවෙන්න පුළුවන් අවස්ථාවක ඉන්න නිසා අපි දහම් අවවාදයක් හිතට එකතු කරගන්න ලැබෙනවා නම් පොදුවේ මිනිස්යන් විදිහට අපි කටයුතු කරන්නට ඕන අපේ ප්‍රගමණයට, රටේ ප්‍රගමණයට හේතු සාධක වන ආකාරයට කටයුතු කරන්නට ඕන කොහොමද? මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම ඡන්දයෙන් අගතියට යනට කැමැත්තෙන් ජයග්‍රහණේ උද්දාමයෙන් අගතියට අන්තයට ගිහිල්ලා වන හානි පිළිබඳව කෙනෙකුට, ඒ වගේම යම් ආකාරයකට ද්වේෂයෙන්, එහෙම නැත්නම් තරහයෙන්, ක්‍රෝධයෙන් අගතියට ගියාට පස්සේ ඇතිවෙන තත්වය, එහි ඇතිවෙන විපාකය, ඒ ගැන ටිකක් කතා කළොත් එහෙම පහුගිය දවස්වල කතා වුණා මේ මැතිවරණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියලා. ඉතින් ඒවා කෙසේ නමුත් අපේ රට බෞද්ධ රටක්, බුදුනුවන් වැඩි වශයෙන් ඉන්න රටක් නිසා අපේ හිත් තුළට යම් ආවේගෙන ස්වභාවිකයි. ඒක සාමාන්‍යයෙන් මිනිසුන් වශයෙන් ලෞකික මේ සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ සත්වයෝ විදිහට අපිට විවිධ තැන්වලදී ආවේගෙනවා සතුට මේවා එක්ක අපි ක්‍රියාත්මක වෙන ආකාරයන් තියෙනවා. හැබැයි ඒ හැමතැනකදීම අපිට ගුරුහරුකම් ලැබුණේ අපේ ධර්මයෙන්, ගෞරවනීය මහා සංඝරත්නයෙන්, ජාතිය මුරදේවතා උන්වහන්සේලා කියලා මහා සංඝරත්නය හැඳින්වෙත් ඒ නිසාම වෙන්නට ඕන. මොකද උන්වහන්සේලා තමයි අපිට සැබවින්ම අපේ ඇස් ඉදිරිපිට තිබෙන කඩතුරාව විවර කරලා පැහැදිලි අවකාශයක් අපට ලං කළේ. ඒ නිසා අද මේ මොහොතේ මං හිතනවා වඩාත් වැදගත් වේවි කියලා මේ කතා කරන කාරණා ඔබ ශ්‍රවණය කරන විශේෂම තරුණ පරපුර යම් යම් දේවල් එක්ක තරුණ ජවයෙන් මදයෙන් ඉන්න වෙලාවක් නිසා යම් යම් දේවල් වලට යොමු වෙන්නට ඉඩකඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් අපි නිවිහැනහිල්ලේ බණපදයක් අහමු, ධර්ම කාරණාවක් සාකච්ඡා කරමු. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් අනුශාසනාවක් ලැබුවොත් මොකද ඒ තුල හිත නිවා ගන්නට, හිත සනසවා ගන්නට, ගැටුම්කාරී හිතක් නම් එය නිවාලන, ඒ වගේම උද්වේගකාරී අවස්ථාවකින් හිත උද්දාමයට පත් වෙලා තිබෙනවා නම් ඒ තුල ඇති වෙන හානිය හඳුනාගෙන මධ්‍යස්ථ තැනකට එන්නට ලොකු පිටුවහලක් වේවි. ඒ පිටිවහල හදන්නට අදත් අපි ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කළේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට. ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවට ඔබ වහන්සේව ඉමහත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා අපි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, අපි දැන් ඉන්නේ පශ්චාත් මැතිවරණ කාලයේ. මම සිහිපත් කළා වගේ විවිධ අදහස් මතවාද සමාජයේ විවිධ තැන්වලින් මතුවෙන්නට පුළුවන් කාලය. ජයග්‍රහණය කරපු ඇතැම් අය ඒ පාක්ෂිකයෝ ඇතැම් වෙලාවට ජයග්‍රහණයේ උද්දාමයත් එක්ක අනිත් පරාජිතයන් දිහා බලන ඇහැ සහ පරාජයේ යම් දුකකින් පෙළෙන කෙනෙක් ඒ තුළ ඇතිවෙන්නා වූ දේශය වෙන්න පුළුවන්, වෛරය වෙන්න පුළුවන්, හිතේ ඇතිවෙන තරහව වෙන්න පුළුවන්, ඒවත් එක්ක ජයග්‍රාහකයන් දිහා බලන ඇහැ මේ අවස්ථාවේ තීව්‍රයි. ඒ නිසා මේ හැමතැනකදීම අපිට පිහිට වෙන්නේ අපේ ධර්මය. එනිසා අපි ස්වාමීන් වහන්සේ මා වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අද සිටින දසකුවේ සාකච්ඡාව ආරම්භ කරමින් දැන් බුද්ධ කාලීන සමාජය තුළ, ධර්මාන කාලය තුළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතරත් විවිධ කාරණා සම්බන්ධව මතවාදයන්, පරස්පර මතවාදයන් මතුවෙන්නටත් ඇති. ඒ වගේම බුද්ධ කාලීන සමාජයේ ගිහියන් අතරත් විවිධ කාරණා පදනම් කරගෙන විවිධාකාරයේ මතවාදයන් මතුවෙන්නටත් ඇති. එහිදී එක එක පාර්ශව එක විදිහට ක්‍රියා කරන්නටත් ඇති. ඒ තුල අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගය තුල, බුදුරජාණන් වහන්සේ එදා කටයුතු කරපු ආකාරය දිහා බැලුවාම සමාජයට අදට මේ මොහොතට ඔබින උපදේශයන් ලබා දෙන්නට හැකියාවක් තිබුණා නේද? ඒක වඩාත් වැදගත් වේවි කියලා හිතනවා. ඒ නිසා ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ එවැනි උදාහරණ නැත්නම් එවැනි උපහැරණක් අරගෙන බුද්ධ කාලීන සමාජියත් අපිට මතු කර දෙමින් මෙවැනි අවස්ථාවකදී අපි කටයුතු කරන්න ඕන කොහොමද? හිතේ උද්දාමය පාලනය කරගෙන යම් අඳුනාගෙන කටයුතු කිරීම, අනිත් පසින් තරහව ද්වේෂය පාලනය කරගෙන කටයුතු කරන්නට මෙවැනි අවස්ථාවකදී අපි යොමු වීමේ වටිනාකම පහදමින් අද සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන ලෙස බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ආරාධනා කරන අවසර අපේ ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්
වරුණෑතුළු නෙත් FM කාර්ය මණ්ඩලයේ හැමෝටමත් ගරුතර මහා සංඝරත්නය ඇතුළු අද මේ උතුම් ධර්ම සාකච්ඡාවට ඒකාත්මීය වන ආදරණීය හැම දෙනාටමත් පහසු විහරණයම සැලසේවා කියලා මම බොහෝම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ජීවිතය දෙස පළල් ඇසකින් බලන්න. ඒ ඇස කිව්වේ දහම් ඇස. ඒ ඇසින් බලන්න අපව පුරුදු කළේ අපේ අනධීවර ශාස්ත්‍රෝන් වහන්සේ. පටු ඇසින් බැලුවාම බොහෝමයක් සත්‍යය මුහා වෙලා යනවා වරුණ. දැන් අපි මේ අද දවසින් තව අවුරුදු 3ක් 4ක් 5ක් ඉස්සරහට ගිහින් බැලුවොත් වරුණ, මේ අද තියෙන වටපිටාව හාත්පස වෙනස් වෙනවා tieවි. එදා ඇයි මම මෙහෙම වචනයක් කතා කළේ? එදා ඇයි මම මෙහෙම දෙයක් කිව්වේ කියලා තමන්ටම පසුතැවෙන දේවල් බොහෝමයක් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා සෑම මොහොතකම වරුණ, අනාගතයත් අතීතයත් මේ වර්තමානයේහි යහපත් ඕම පැවැත්ම උදෙසා තුලනාත්මකව දහම් ඇසින් බලන්න ඕන. දැන් බලන්න වරුණ, කොසඹෑ නුවර අර භික්ෂුන් වහන්සේලා දෙන්නේගේ පුංචි ප්‍රශ්නයක්. වැසිකිලි භාජනයේ වතුර පැන් සිඟිත්තක් ඉතුරු වෙලා තිබීම, පැන් කෙනිත්තක් ඉතුරු වෙලා තිබෙන ප්‍රශ්නේ තමයි ඉතා බලවත්ව අරගෙන වාදයට පැටලීලා භික්ෂුන් වහන්සේලා එකම ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවක දෙපිරිසක් ඔවුනෝන් පිදිනවා. ඒ අනුව සමහර විට මේ භූමාටු දෙවියන්ගේ ඉඳන් මේ දෙකොටසට අදාළව අමනුෂ්‍යයන් පවා බොහෝ සෙයින් බෙදුනා කියලා කියනවා. එතකොට වරුණ, අවසානයේ උනේ භාග්‍යවතුන් වහන්සේ අවවාද කළ, අනුශාපනා කළ, ඒ ඊටත් පිටුපා ගොහිල්ලා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ පිරිසකින් වෙන් වෙලා හුදෙකලාවේ වනයේකට වැඩියා. පස්සේ කාලේ ඒ ගමේ හිටපු ඒ ප්‍රදේශයේ හිටපු මිනිසු තේරුම් ගත්තා මේ පිරිස ශාස්ත්‍රූන් වහන්සේටවත් මෙල්ල නැහැ, ඒකෙන්ද දන් දෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කළා. හාමත හැදෙනකොට තමයි තේරුනේ වරුණ අපි කලේ වැරද්දක් කියලා. එනිසා බොහෝ දේවල් තේරෙන කාලයක් යනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින මෙවන් පොළවක ජීවත් වන අපි හැමෝම වරුණ, මේ ලංකා ධරණී තලයේ මේ පස් පොළවේ වැවෙන පැලවෙන දේවල් කාලා ඉන්න එකම සෙනෙහ ඇති සහෝදර පිරිසක් අපි කවුරුත් වරුණ. නම් ගෝත්‍ර වෙනස් වුණාට අපේ සම්භවය ගත්තාම එකම සම්භවයක් තියෙන පිරිසක්නේ. ඒ මෛත්‍රී ධර්මය අප තුල තියෙන්න ඕනි වරුණ. ඒ වගේම මේ ලංකාව නැමැති දූපතට හමන එකම සුළඟක් හුස්ම රැල්ල ලෙස අරගෙන කාගෙත් පනපවා නිකුත් වෙන වායෝ ධාරාවක් සහිත ජීවිතයක්, ආස්වාස ප්‍රස්වාස නැමැති ඒ කාය සංස්කාරයට මේ පොළොවේ අපි කාට 101 වටපිටාවක මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ සරලව කතා කරොත් වරුණ, එකම වායුව තමයි අපි හුස්ම ගන්නේ පිට කරන්නේ. හුස්ම ගන්නේ වරුණ. ඒ වගේම ගලන මේ ගලාගෙන යන ඇලෙන් දොලෙන් අපි ඔක්කොම වතුර ටික පානය කරන්නේ, පානීය පරිභෝජනීය ජලාංශ සපුරා ගන්නේ. මේ දූපතට වැහෙන එකම වලාකුලක වැසි බින්දු තමයි අපි කාගෙත් වටපිටාව සිහිල් කරන්නේ, තෙත් කරන්නේ. සමහරට එකම හැලියක තැම්බෙන බත් තමයි මේ වටපිටාවකටම ගමකටම පවුල් කිහිපයකටම යන්නේ. සමහරට එකම කුඹුරක එකම වෙල්ලායක පැසෙන බත තමයි බොහෝ දෙනෙක් අනුභව කරන්නේ. ඉතින් එහෙම සෙනෙහසක් අපිට වටපිටාවෙත් තියෙනවනේ නේද වරුණ? එනිසා එහෙම හිතලා හැම වෙලාවකම අපේ ජීවිත අපි මෙහෙම බවද්දී අනේකහ කරේ කාරුණිකත්වය දක්වන්න ඕනි, සෙනෙහසක් දක්වන්න ඕනි වරුණ. ප්‍රශ්න හදන්න අවුල ගන්න හරි ලේසි, නමුත් දීර්ඝ කාලීන වෙන ආදීනව මොන තරම්ද කියලා බලන්න වරුණ. හොඳම උදාහරණයක් තමයි එදා ශාක්‍යයන්ට විරුද්ධව විනුඩව කුමාරයාගේ නැගී සිටීම. පුංචි ප්‍රශ්නයක්. අවසානයේ බලන්න භාග්‍යතුන් අපේ 3 වතාවක් ගිහිල්ලා විනුඩව සේනාව අරගෙන එනකොට මගේ ඉඳලා මේක වැළක්වුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මම ඥාතින් ඉන්න පැත්තේ ඉඳන් එන සුළඟත් සැපයි කියලා. ඒ කිව්වේ මේ අමුතු ආත්ම සංඥාවකින් නැත්තම් තමන්ගේ කොටස තමන්ගේ පක්ෂය අල්ලගෙන නෙමෙයි ඒ දේශනා කළේ. මෙතන මහා සංහාරයක් වෙන්න යනවා, ඒක වළක්වන්න. අවසානයේ ඔවුනෝන් මොකද උනේ? එදා කර්මයක් බලපෑවා. අන්තිමට ශාක්‍යයන්ගේ ජීවිත 100,000 ගාණක් නැති වෙලා ගියා. අන්තිමට මහා පශ්චාත්තාපයක් විතරක් ඉතුරු වුණා. එනිසා වරුණ, කවදාමත් අවිහර්මයක් තුල මිනිසා ජය අරගෙන නැහැ. හොඳට විමසලා බලන්න. ඔවුනෝන්ම විනාශයට පත් වුණා විතරයි. ඒ වගේම කර්කස රළු පරුස වාග් සංග්‍රාම තුල ජය අරගෙන නැහැ මිනිහ කවදාවත්. එහෙම කියනවනම් ඒක අතිශය මිත්‍යාවක්. ඒ වගේම අනුන්ගේ දෙයක් අඩාවඩාගෙන පැහැර අරගෙන එනකොට ජයගත් එක්ක මිනිහෙක් ඉන්නවද? කවුරුවත් නැහැ ලෝක. ඒ අනින්නේ කොටන්නේ පැහැරගන්නේ අනුන්ට නෙමෙයි, තමන්ගේම සැපතටයි ඒ පහර දෙන්නේ.
ඇයි වරුණ ඉතා පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ක්‍රෝධයෙන් වෛරයෙන් පටිගයෙන් ජයගත්ත කිසිවෙක් ඉතිහාසයේ නැති බව. මෛත්‍රියෙන්ම තමයි ක්‍රෝධය දිනන්න තියෙන්නේ, ඉරිසියා නොකිරීමේමයි ඉරිසියාව දිනන්න තියෙන්නේ, ඒ වගේම මුදිතාවෙන්මයි මසුරුකම දිනන්න තියෙන්නේ. ඒ වගේම වරුණ, මේ අපි මේ මහ පොළොවේ ජීවත් වෙන ගිහි පැවිදි අපි ඔක්කොම සැබෑම ජයග්‍රහණයක් ලබනවා නම් මේ බාහිර ජයග්‍රහණ නෙවෙයි, මෙව තාවකාලිකයි. මේ පොළවේ මොනතරම් රජබරු ශ්වේත ඡත්‍ර යට සිහසුන් අරා තේජාන්විත වැඩ හිටියද, එදා ඒ රජතුමා තමයි මේ පොළවේම අධිපතිවරයා. එතුමා කල්පනා කළා මේ මගේ රට මගේ යටත් වාසීන්, ඒ අනුව හිතලා මොනතරම් දේවල් හිතුවද කෙරුවද කිව්වද, කෝවද එකක්වත් තියනවද, කෝ ඒ පරම්පරාව කෙනෙක්වත් අද ඉන්නවද වරුණ. එනිසා මේක මේ තාවකාලික තනාක පිනිබින්දුවක් රැදෙන මොහොතක සැපතක් කියලා හිතාගන්න දෙයක්. මේක ඉතාම සංවේදී කාරණයක් වරුණ. මේකම තමයි සංසාරේ භයානක භාවය කියන්නේ. එනිසා මේ අපි කවුරුවත් වරුණ රාගය ප්‍රහාණය කරන තුරු, ද්වේෂය ප්‍රහාණය කරන තුරු කිසිම ජයග්‍රහණයක් අරගෙන නැහැ. වරුණේතුන ජයග්‍රහණයක් ගැලඹුවයි කියලා හිතක ක්‍රෝධය බලවත් වෙනවා නම් ජයග්‍රහණයක් නෙමෙයි සාතිශය පරාදයක්. සැබෑ ජයග්‍රහණය ගැන කතා කරනවා නම් වරුණ මේ ධහමමයි. ඒ උදෙසා ඒ කායන මාවත පෙන්වන්නේ. එනිසා මේ මිනිස් මනසේ තියෙන කළු අඳුරු සෙවණැලි ඇති තාක් වරුණ, ඒවා පැතිරෙන තාක් මිනිසාට සැපත හම්බ වෙන්නේ නැහැ. සැපත පිළිබඳව සිහින දකින්න පුළුවන්, හැබැයි සැපත මුණ ගැසෙන්නේ නැහැ. එනිසා මේ ධර්මයට පිටුපා ගිහිල්ලා, සත්පුරුෂකමට පිටුපා ගිහිල්ලා, සෙනෙහසට පිටුපා ගිහිල්ලා, මෛත්‍රියට පිටුපා ගිහිල්ලා, ඔවුන් ඔවුන්ම පිළිබෙදිලා වාද විවාද වලට පොර පිටියට බැස ගන්නවා නම්, ඔවුන් ඔවුන් එදා ඉඳන් එකට ජීවත් වෙච්ච සෙනෙහසෙන් කාලය ඇඳලා ජීවත් වෙච්ච අපිම පැටලෙනවා නම් මොකක්ද වරුණ අපේ තියෙන මනුස්සකම? අපි යටත් පිරිසෙහින් මේ ප්‍රාථමික මනුස්ස ධර්මෙවත් පිළිලා නැහැ නේද වරුණ? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ගමක් දිහා බැලුවාම දැන් අපි දැන් අද වෙනකොට විවිධ පක්ෂ එහෙම කල්ලි කණ්ඩායම් වෙන් කරගෙන පොදුවේ කතා කළාට අවසාන වශයෙන් සාමාන්‍යයෙන් අපි මේ ඉන්න ජීවිතය තුළ අපේ පිහිටට ඉන්නේ අපේ ගමේම අපේම ඥාතීන්, එහෙම නැත්නම් අපේ අසල්වැසියන් අපේමයි තමයි. එතකොට අපි වෙන් කරගන්නා තාක්කල්, මං කිව්වේ අර මුලින් ජයග්‍රහණයෙන් උද්දාමයටපත් වෙලා මුලා වෙන තාක්කල්, පරාජයෙන් දුකටපත් වෙලා ද්වේෂයෙන් අගතියට යන තාක්කල් අපිට එතකොට මේ අපේ රැකවරණයම තමයි, අපිට තිබෙන පහසුවම තමයි අපි මකාගෙන තිබෙන්නේ. ඒ නිසා අපේ මේක හොඳ පණිවිඩය මට හිතෙන ඔබ වහන්සේ මේ ලබා දෙන්නේ. මොකද මේ අර ඒක අර ඔබ වහන්සේ කිව්ව ජයග්‍රහණය ගැන මට මතක් වුණේ එකපාරටම අපි ස්වාමීන් වහන්සේ ඒකසාරටක බමුණා මම දිනුවා කියලා කෑ ගැහුවා. ඉතින් ජයග්‍රහණය ගැන අන්න එහෙම කෑ ගැහිමක් අපි හිතේ ඇති කරගන්න ඕන මිනිස්සු අපි. මොකද අපිට ලැබිලා තිබෙන මනුෂ්‍ය ජීවිතේ මෙතන මග හැරුණොත් ස්වාමීන් වහන්ස ඔය කවුරු දින්නා කියලා කිව්වත් අපි පෙරදිලානේ තියෙන්නේ. සැබවින්ම පින්වත් වරුණ හොඳ මුල පිරීමක් ඔබ කියවන්නේ මේ අපේම අය කියලා. ඕකම තමයි කාරණේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළානේ, මේ අනවරාග්‍ර සංසාරයේ මට නුඹට මවුනොබු පියානොබු කවුරුවන් නෑ මේ සත්වයන් අතර. ඒ මේ දේශනා කළේ මේ ලංකා ධරණී තලයේ ඉන්න මේ දෙකෝටියකට වැඩි මිනිස්සු සම්බන්ධයෙන් නෙමෙයි වරුණ. මේ අය කොහොමත් අම්මල තාත්තල වෙලා අනන්ත වාරි මුණ ගැහිලා තියෙනවා. මේ දේශනා කළේ මේ එක පොළවක එක සක්වලක සත්වයන් සම්බන්ධ නෙමෙයි, අවමයෙන් බුද්ධාඥාව පවතින කෝටි ලක්ෂයක් සක්වලින සත්වයන් අතරවත් පින්වත් වරුණට මට අපට අම්මා වෙලා මුණ නොගැහිච්ච එකම කෙනෙක් නෑ. තිරිසංගත සතුන් අතර අද ඉන්න ඒ සතරපායින සත්වයන් අතර, මිනිස් ලෝකවල දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඔක්කොම අතර, එහෙම බැලුවොත් මේ පුංචි රටේ අපි මේ ජීවත් වෙන මිනිසුන් අතර ඉන්න හැම කෙනෙක්ම දයාබර මවසේ වාර කෝටියක්වත් මට කිරිපවලා තියෙනවා, ඔබට කිරිපවලා තියෙනවා. අනිත් පියාවීම ගැන, ඒ වගේ සහෝදරයන් සහෝදරියන් ලෙස මුණ ගැහිම ගැන කවර කතාද? එතකොට සංසාර ගමනේ අද ඔබ හතුරෙක් ලෙස සලකන පුද්ගලයා ඔබේ ජීවිතයේ දයාබර මවසේ සාතිසේ මිතුරෙක් වෙලා තියෙනවා. මේ ඇත්ත දේශනා කරන්නේ මේ මම නෙමෙයි වරුණ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එනිසා අද ඔබ යමෙකුට අවියක් අමෝරනවා නම්, අද ඔබ යමෙකුට කරකශක ලෙස වචනේ නමතනවා නම්, ආත්ම භව කෝටි ගණනක් ඔබට කිරිදිය පෙවූ මව වෙන්න පුළුවන් ඒකාන්ත. එතකොට අන්නේම පළල් ලෙසකින් තමයි මේ දේශ බලන්නේ. ඒක තමයි ඇත්ත වරුණ. එහෙම නැත්තම් පෙනේ මේ මගේ සතුරාය කියලා. එහෙම පේන්න පුළුවන්. එහෙම බැලුවේ නැත්තම් වරුණ.
සාම කුමාරයාට එදා පීලියක්ක කියන රජතුමා ඊතලයෙන් විද්දා. පපුව සිදුරු වුණා. කවුද විද්දේ මෙදා ධම්ම භණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ. බලන්න මේ සංසාරේ හැටි. එනිසා වරුණ, මේ සසර කියන්නේ බිහිසුණු ගමනක්, මේක తాවකාලික ඌ නිමේෂයකට මුණ ගැසුණ තැනක්. මේ తాවකාලික ලැබුම්හලක්. මෙතන සත වර්ෂයක් ජීවත් වෙන කවුරුවත් නැහැ මේ කතාව අහන අය අතර. එනිසා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස මෛත්‍රියෙන්ම, කරුණාවෙන්ම, අනුකම්පාවෙන්ම තමා දෙස බලන්ට ඕන. එනිසා බුද්ධිමත් මිනිසු, නුවණැති මිනිසු කවදාවත් වරුණ තව කෙනෙක් නපුරු කාය කර්ම වලින්, වචී කර්ම වලින් අභිභවා යන්න කල්පනා කරන්නේ නැහැ. මොකද එතනම තමයි පරාජය තියෙන්නේ. ඒකම තමයි ඔහු සතු පරාජය. ඒකෙන් තමන් ආවේ ගුණා නම් අන්න පෙරදුණා. තමන් කෝපාවිෂ්ඨ වුණා නම් පෙරදුණා. කවුරු ගැන හරි පටිඝ චේතනාවක් පහළ වුණා නම් පෙරදුණා. ඒ පරාජය වරුණ කල්ප කීයක් නිරයට ගිනිරාගිනි දැල් මැදට අපව ඇඳලා දායිද කියන්න බෑ. අන්න එහෙම පළල්වමයි මේ දෙස බලන්න ඕනේ වරුණ සංසිඳවා ගන්නට කැමති නම්. අනිත් එක මොකද්ද ජයග්‍රහණය? මම හිතන්නකෝ වරුණ, අප ලබන මොන ජයග්‍රහණයද මේ කෙසලොම් නියද සම්මස් සමුදාය යටතේ? අඩු තරමින් අසවල් රෝගේ මගේ ශරීරයට වැළඳෙන්නේ නැහැ කියලා බාහිර ලෝකේ කවුරු ජයගත්තත් ඒ පුද්ගලයාට කියන්න පුළුවන්ද? කෙනෙකුට කියන්න පුළුවන්ද මගේ මරණය මේ ජයග්‍රහණය තුළ තප්පරයකින් හරි ප්‍රමාද වුණා කියලා? ඉක්මන් වුණා කියලා නම් කියන්න පුළුවන්. මොකද පුද්ගලයාගේ මනසේ කෙලෙස් ධර්ම බලවත් වෙන්න ආයු වර්ණ සමවල ප්‍රඥා පිරිහිලා යනවා. එනිසා මේ විහිං පරාජය වීම, විහිං අගාධයට ඇද වැටීම. එනිසා වරණ කිසිම මොහොතක දක්ෂයා හැම කල්පනා කරන්නේ නැහැ තව කෙනෙකු පෙලා තලා හෙලා සතුටක්. මොකද ඒ සතුට తాවකාලිකයි, දීර්ඝ කාලින දුකක් එනවා තමන්ට උහුල ගන්න බැරි. මේ අපිම සංසාර ගමනේ තනි වෙන වැඩ කරන්න හොඳ නැහැ වරුණ. අතේ පයේ ගත හිතේ හයිය නැති වෙන දේවල් කරන්න හොඳ නැහැ. කෑම බීම ආදී කොටගත් සැප සම්පත් නැති වෙන දේවල් කරන්න ඕද නැහැ. ක්‍රෝධය පහළ වෙච්ච ගමන් ඔය ඔක්කොම නැති වෙනවා. හිතේ කාමය පහළ වෙච්ච ගමන් ඔය ඔක්කොම නැති වෙනවා. වර්ගවාදය පහළ වෙච්ච ගමන් ඔක්කොම නැති වෙනවා. මිනිස් කම ඇතුළු සමස්තේ නැති වෙලා යන පුද්ගලයා. එනිසා කුරතියන අන්තයන සතුන් ලෙස පොළවේ ඇවිද ගොයින් සියෝ ළඟ වෙලාගත් ගිනි බියකින් ජාති ජීවත් වෙන වැඩ කරගන්න ඕනිද? අනුන්ගේ දත් අතර මැරෙන වැඩ කරගන්න ඕනිද? නිරාගිනි දැල් මත සියෝ ළඟ පිච්චෙන වැඩ කරගන්න ඕනිද? එහෙමද මනුස්ස ලෝකෙට ඒ භාගින් මහ හීන දෙයක් ලබන්නද? එනිසා වරුණ මේවා ඉතාම සංවේදී කරුණු මේ සසර ගැන කල්පනා කරන්න. එනිසා ගිහි වුණත් පැවිදි වුණත් සෑම මොහොතකම සංසිඳෙන්න තමා පුද්ගලිකව කල්පනා කරන්නත් ඕනි. අනෙකාගේ මනස සංසිඳවන්නම කල්පනා කරන්න ඕන. ඒ වෙනුවෙන්ම වචනයක් කතා කරන්න ඕන. ඇවිස්සුණ තැනක දුමාරයක් ඝන කළු වලාවක් විතරයි පේන්නේ නැහැ වටපිටාව. එනිසා හිත නිවුණාම, සංයමයටපත් වුණාම කළ යුතු දේ, නොකළ යුතු දේ, අනතුර, යහපත මේ ඔක්කොම වටහා ගන්න පුළුවන්. එහෙමයි සර්. සෝනස දැන් අපි මේ මේ මොහොත අලලා ගත්තොත් එහෙම යම් කෙනෙක් තමන්ව කුපිත කරන්නට කටයුතු කරනවා නම්, යම් කෙනෙක් තමන්ට එරෙහිව කටයුතු කරන බව පේනවා නම්, යම් කෙනෙක් තමන්ට යම් ආකාරයේ බලපෑමක් එල්ල කරන්නට යොමු වෙනවායි කියලා හැඟෙනවා නම්, ඒ කෙනා මේ අවස්ථාවේ නුවණැත්තෙක් විදිහට කටයුතු කරනවා නම් මොනවද කරන්න ඕන? පින්වත් වරුණ, වරුණගේ හෝ මගේ හෝ මේ වහගෙන ඉන්න කාගේ හරි හිත ආවේගශීලී කරන වචනයක් හරි කතා ගන්නවා නම් එයා පරම අහිතවාදී. අපට මේ වෙලාවේ ඔබේ හෝ මගේ හෝ කාගේ හරි ජීවිතයක් කෝපාවිෂ්ට කරන්න අමතනවා නම් එයා තමයි ලොකුම සතුරා. ඇයි ඒ? මේ හිතේ කෝපය පහළ කරනවා, ක්‍රෝධය පහළ කරනවා, පටිඝ චේතනා පහළ කරනවා, හිතේ තියෙන අඳුරු අකුසල ධර්මතා අවුස්සනවා. ඒ කියන්නේ අපට ලොකුම අලාභය කරන්න හදනවා. කරන්න පුළුවන් බිහිසුණුම ව්‍යසනය කරන්න හදනවා. ඒක මේ ඇඟ මස කපා ඉරා දානවට වඩා බලවත් සාහසික බවක්, ක්‍රූරත්වයක් වරුණ. එනිසා කවුරු හරි කාගේ හරි ජීවිතයක ඒ කෝපය නැමැති භාවය අවුස්සනම නම්, ඉරිසියාව නැමැති භාවය අවුස්සනම නම්, ඒ වගේම රෞද්‍රත්වය නැමැති භාවය අවුස්සනම නම්, ඒ කරන්නේ කරන්න පුළුවන් ලොකුම විපත. එයා සෙනෙහ ඇති කෙනෙක් නම් නෙමෙයි, ආදරණීය නෑ කොටින්ම, ප්‍රේමණීය නෑ කොටින්ම. එනිසා වෛර කරන්න නෙමෙයි, ආමන්ත්‍රණයකින් හරි ඇවිත් සිතක් සංසිඳවන්නයි කල්පනා කරන්න. කවුරු වුණත් ගිහි වේවා පැමිණි වේවා, මොකද වරුණ එහෙම කියන්නේ? මේව ආවට ගියාට කියන වචන නෙමෙයිනේ. තස්සේව තේන පාපියෝ යෝ කුද්ධම් පටිකුජ්ජති. කෙනෙක් කිපුණාම, කිපෙන්නාට පෙරලා කිපුණාම, තස්සේව තේන පාපියෝ, එහිලා එන ව්‍යසනය කාටද? කිපෙන කෙනාටමයි. කුද්ධම් අපටිකුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජය.
දිනන්ට අමාරු යුද්ධය, දිනන්න අමාරු හටන දිනනවා කියනවා. කවුද දිනන්නේ වරුණ? කිපුන කෙනාට පෙරලා කිපෙන්නේ නැති කෙනා, බැනවදින්නාට පෙරලා බැන නොවදින කෙනා, තලන්නාට හෙලන්නාට පෙරලා තලා හෙලන්නේ නැති කෙනා තමයි අමාරුම සංග්‍රාමයේ දිනන කෙනා. අනිත් ඔක්කොම පරාජයට මා වඩන අය. එනිසා ඔබින්නමත්හං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතඤ්ඤත්වා යෝ සතෝ උපසම්මති. කෙනෙක් මරුණ තේරුම් ගන්න දැන් නම් මෙතන කුපිත වෙලා ඉන්නේ, මේ අය ආවේගශීලී වෙලා ඉන්නේ. එනිසා අපි මොහොම නිහඬව පැත්තකට වෙලා නිවීමෙන්ම ඉන්නවා. ආන්නේ හිතනවා නම් ඒ හිතන පුද්ගලයා සත්පුරුෂේ. ඇයි? ඔහු තමාටත් අන්‍යයන්ටත් දෙපිරිසටම අර්ථලාභය ගෙන දෙන කෙනෙක්. ඔන්න බලන්න වරන නිවිල යන හැටි. අනිත් එක චන්දා දෝසා භයා මෝහ යෝ නරෝ අතිවත්තති නිහියති තස්සයසෝ කාලපක්කේව චන්දිමා. අහලා ඇති මම ප්‍රසිද්ධ බණපදයක් වරුණ. චන්දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් මිනිස් මනස අගතියට ගියාම අවපස සඳ එන්න එන්න අඩවලා නොපෙනී යන වගේ පුද්ගලයාගේ යසස පිරිහෙනවා, සැපත පිරිහෙනවා, පුද්ගලයාගේ දියුණුව පිරිහෙනවා, අගාධයට වැටෙනවා. පාපයේ තාවකාලික සුවයක් ඇති, හැබැයි සදාකාලික බිහිසුණු බවක් විතරයි. එනිසා වරණ මේවා හිතන්ට උනේ තරේ. එහෙම අපි ස්වාමීන් වහන්සේ ඒ වගේම අනිත් පැත්ත බැලුවොත් එහෙම අපි ජයග්‍රහණයත් එක්ක ස්වාමීන් වහන්සේ අපිට දැන් යම් ආකාරයකට ජයග්‍රහණයක් ලැබුණාම අපි හිතමුකෝ අපි තරඟයක් දින්න කියලා. අපි සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා. ඒ තුල අපි ඇතැම් වෙලාවට ඒ සතුට පේ අර වචනයෙන් කිව්වොත් ඉහවහා යනවා. අපිට තේරෙන්නේ මේක කොහොමද සමරන්න ඕනට. ඒ ජයපැන් බොන්න ඒක වරදක් කියනවාට වඩා එහිදී අපි මුලාවටපත් වෙන අවස්ථාවක් තිබෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ මේ ජයග්‍රහණයේදී අපි මුලාවටපත් වෙන්නේ? ඒ කියන්නේ අපි ජයග්‍රහණයක් භුක්ති විඳිනකොට අන්‍යයන්ට කරදරයක් වෙනවද නැද්ද කියලාවත් හිතෙන්නේ නැති මට්ටමට අපි කටයුතු කරන්නට පෙළඹෙන්නේ කාට කොහොම වුණත් අපි දිනුම් කියන තැනකදී කටයුතු කරන්නට යොමු වීමේදී අනිකාට පීඩාවක්, අනිකාට ගැටලුවක්, අනිකාට කරදරයක් වෙන ආකාරයට කටයුතු කරන සමහරලාට පස්සේ කියන අනේ මම මේ වෙලාවේ සතුටටපත් වෙලා හිටියේ, මට ඒ සතුට ඉහවහා ගිහිල්ලා තිබුණේ මොනව කළාද කියලාවත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මුලාවයි අපි ජයග්‍රහණයක් එක්ක මුලාවටපත් වෙන්නේ. පින්වත් වරුණ, ජයං වේ මඤ්ඤති බාලෝ වාචාය පරුසම්බණං. බාල භාවයයි මම දිනුවා කියලා හිතෙන්නෙම බාල භාවයයි. අපි දිනුවා කියලා හිතෙන්නෙම බාල භාවයයි. ඇයි? බුද්ධ වචනේ බලන්න. වාචාය පරුසං භණ, පරුස වචන කියන, හීන වචන කියන, උද්දාමයට පත් වූ වචන කියන යමක ඉන්නවනම් අපදිනුවයි කියලා මේ සසර ගමනේ මේ ලැබූ තාවකාලික නවා තැම්පොලේදී ඒක බාලයා ජයං වේ මඤ්ඤති. බාලයා ජයක් කියලා හඟිනවා තමයි. හැබැයි ජයං චේවසතං හෝති යා තිතික්ඛා විජානතෝ. සැබෑ ජය තියෙන්නේ කොතනද? නුවණින් සලකා සියල්ල ඉවසා දරාගෙන නිහඬව දහමටම යොමු කළ සිත් ඇතිව වාසය කරන පුද්ගලයාගේ පපු මඩලේ තමයි සැබෑ ජයග්‍රහණය නිර්මාණය වෙන්නේ. මම එහෙම කියන්නේ එක කතාවක් දෘෂ්ටාන්ත කරගෙන වරුණ. ඒ කාලේ හිටිය ඔය අසුන්දරික භාරද්වාජ කියලා නපුරු සැහැසි බමුණේ. හරි කේන්තියෙන් නිතර ඉන්නේ. ඒ කේන්තියෙන් ඉන්න ඔහුට දවසක් දා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහක් ඇති වුණා. හේතුව තමයි තමන්ගේ සහෝදරයෙක් පැවිදි වීම සාසනෙ. බලන්න වෛර කරන්න ඕනේ දෙයක්ද කියලා. ඇවිල්ලා නරක වචනේ අසම්භායි පරුසායි වාචායි අක්කෝසති බැනවැදුනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. ඒවං උත්තේ භගවා තුන්හි අහෝසි. මේ මහ පොළවට සුනැගිල්ලෙන් තට්ටු කළ පමණින් දුහුබිලි කරන්න පුළුවන් කාය බලයක් තියෙන, දස බල ආදී අනන්ත ඥාන බල තියෙන ලෝකේ අසම සම මුනිවරයානෝ මේ බාල පුද්ගලයාගේ ගෙරවම ඉදිරියේ නිහඬව වැඩ හිටියා. පිරිස් බලය ගත්තොත් අනන්ත සක්වලක පැතුරුන පිරිස් බලයක් කියන්නේ භාග්‍යතුන් වහන්සේට. දෙවියෝද බ්‍රහ්මයෝද වෙසමුනි රජුවරුද කවුද එන්නේ නැති බුදු පිරිස ලෙස. හැබැයි ඒ සාමා දෙවන්ත පෙනෙන නොපෙනෙන බලයක්, ආධ්‍යාත්මික බාහිර බලයක්, ඒ වගේම ලෞකික ලෝකෝත්තර බලයක් තියාගත මහා මුනිවරයෝ නිහඬයි මේ මිනිසෙක් කියලා පරුස වචනේ බැනවදින්දි. මේ මිනිසයා බලාගෙන හිටිය මේසා මේ මම මෙච්චර බණිද මට වචනයක්වත් කියන්නේ නැහෙනේ. ඊට පස්සේ ඇහුවා ජිතෝසි සමන, ජිතෝසි සමන. සමනිය දිනුවද ඔය දිනුවද කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බාලයා නම් හිතන්න පුළුවන් මම දිනුවයි කියලා පරුස වචන කියලා. හැබැයි නුවණ තියෙන කෙනෙක් ඉවසා දරාගෙන ඉන්නවා. ඒක තමයි සැබෑ ජයග්‍රහණය කියලා. එනිසා වරුණ මේ ශාසනයේ මේ අපේ ශ්‍රාවක පිරිස මෙවතරේ කොහොමත් හිතට ගන්නවා මේ අය එහෙම ඇවිස්සෙන පිරිසක් නෙමෙයි කොහොමත්.
නමුත් වරුණ, මේ හිතේ තියෙන වර මුලින් කිව්ව වගේ අරමුණ ලැබිච්ච ගමන් ඇවිස්සෙන සුළු ගතිය. ආන්නේක ප්‍රහාණය වෙන්න මගඵල ලබන්නම ඕන. ඒ දක්වා උවදුරනතුර තියෙනවා. යම් සාන්ත භාවයක් පුද්ගල මනසක වේ නම් සත්පුරුෂ ඇසුරේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසමනසිකාරයේ මත තමයි ඒක රඳා පවතින්නේ. යම් මොහොතකට හරි අසත්පුරුෂයාගේ ඇසුරට වැටුනොත් එයා මගඵල ලබපු නැති කෙනෙක් නම් ඕන උවදුරක් ඒ හදවත තුළ පහළ වෙන්න පුළුවන්. ඔන්න ඔය අනතුර තමයි ඇත්තටම අපිට තියෙන අනතුර. ඔය අනතුර ජය නොගන්නා තා කවුරු කොහොම ජය කෙහෙලි නැන්වත් සැබෑ ජයග්‍රහණයක් එතන නැහැ. හැබැයි වරුණ, මේ ධම පුරුදු කරගන්න සුදුසු වටපිටාවක් තියෙන්න ඕනිනේ. සාමකාමී ඇසුරක් තියෙන්න ඕනිනේ. ඒ වගේම මම්මාවත්වල නිදහසේ නිවහල්ව ඇවිද යන්න පුළුවන් කමක් තියෙන්න ඕනිනේ. කාට නමුත් කාල ඇඳලා සතුටින් ඉන්න පුළුවන් සප්පායක් තියෙන්න ඕනිනේ. ඉතින් ඒක නිර්මාණය කර ගැනීම මගේද, ඔබගේද, ගිහියාගේද, පැවිද්දාගේද, පාලකයාගේද, පාලිතයාගේද, ගම්වාසීන්ගේද, නගරවාසීන්ගේද, ළමාලපටි පරම්පරාවෙන්ද වැඩිහිටියෝ දක්වාම පරම යුතුකමක්. එහිලා සාතිසේ ආදර්ශය දක්වන්නට ඕන වැඩිහිටි පරම්පරාව. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස, හොඳ මඟ පෙන්වීමක් ඔබට ලැබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොතිබෙන්න අපි කොතරම් අගාධයකට අඳුරකටද වැටෙන්නේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ අඳුරට තවදුරටත් වැටෙනවද නැද්ද කියලා ඔබ සිහි කල්පනා කොට යුතුයි. විශේෂයෙන්ම දැන් වෙලාවට අපේ මේ සාකච්ඡාවට මුලපිරු එහෙම නැත්නම් අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නට මූලිකව මාතෘකා කොටගත්තු ජයග්‍රහණයෙන් ඡන්දේ නගතියට යෑම සහ අනිත් පසින් පරාජයත් එක්ක ද්වේෂයෙන් නගතියට යෑම කොච්චර හානි කරද කියන කාරණේවත් අපිට වැටහුනේ ඒ තුළ තිබෙන භයානක භාවයේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මහා අනතුරක් ඒක කියලා. ඒ අනතුරු ස්වභාවය අපිට වැටහුනේ මේ බුද්ධ ශාසනයක් මුණ ගැසීම නිසාම. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයක් හම්බු වෙච්ච අපිට ඒ බුද්ධ ශාසනයේ කීර්තිමත් යශෝරහවයක් පවත්වන්නට පුළුවන් රටක එහෙම නැත්නම් මේ පරිසරයක ජීවත් වෙන්නට ලැබීම හරිම වාසනාවක්. අපේ ස්වාමීන් වහන්සේ මේ දැන් පහුගිය කාලේ වැඩි වශයෙන් කතා වුණා මේ සම්බුද්ධ ශාසනය සම්බන්ධව. ඇතරම මේ සම්බුද්ධ ශාසනයක් අපිට මුණ ගැසීම සහ මේ සම්බුද්ධ ශාසනයක හික්මීම, මේ සම්බුද්ධ ශාසනය තුළ අපි ඊට අනුගත වීම කොච්චර වැදගත්ද කියන කාරණේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතම් රටක පාලකයෙක් තුලත් අපේ රටේ පාලකයෙක් තුලත් ප්‍රධානම කාරණාවක් තමයි සම්බුද්ධ ශාසනය රැක ගැනීම. මේ සම්බන්ධව විවිධ අදහස් මතවාදත් පහුගිය කාලේ මෙල්ල වුණ නිසා සම්බුද්ධ ශාසනයක් රැක ගැනීම ලෞකික නැත්නම් මේ භෞතික ලෝකයේ සමාජයේ පැවැත්මට මොන ආකාරයෙන් බලපානවාද සහ ආධ්‍යාත්මිකව අපි නිවෙන ගමනට යන මඟඵල නිවන් ලබන යන ගමනට ඒ කොච්චර උපයෝගී වෙනවද, එවැනි සම්බුද්ධ ශාසනයක් පවතින රටක ඉපදින ලැබීම කොච්චර වාසනාවන්තද, ඒක රැකීමට සියලු දෙනා පෙළඹීම කොච්චර අවශ්‍යද කියන කාරණයක් අපිට මේ සාකච්ඡාවට මේකතු කරන්න අපේ ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ, මාරාන්තික මට්ටමේ රෝගයකට මුහුණ දී සිටින පුද්ගලයෙකුට දක්ෂ වෛද්‍යවරයෙක් නියමම බෙහෙත කරුණාවෙන් ලබා දෙනවා. පානය කළොත් මාරාන්තික මට්ටමේ ව්‍යාධියෙන් ඔහු ඒකාන්තයෙන් බේරෙනවා, සැනසිල්ල ජීවත් වෙන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සංසාරයේ නැමැති මහා භයානක රෝගයට ඉඳුරාම බෙහෙත් ලබා දුන්, ධර්මයේ නැමැති ඖෂධය ලබා දුන් වෛද්‍යවරයාණන්, ඒ උතුම් වෙදදුරාණන් භවදුක් භවරෝගේ නිමා කරන්නට දීපු බෙහෙත තමයි මේ උත්තම ධර්මය. එය පිහිටා පවතින භෞතික වටපිටාව තමයි මේ පුංචි රට. මේ අනන්ත සක්වා තලාතර ලෝතල පොළෝතල බොහොමයි. මේ අපි ජීවත් වන පොළෝතලෙත් රාජ්‍යන් බොහොමයි. ඒ සියල්ල අතර මේ පුංචි රට ඒ ශ්‍රීමත් බුදුරජාණන් වහන්සේගේ බුදුවැසින් දැකවදාලේ තථාගත ධර්මයේ නැමැති ඖෂධය පිහිටන රට ලෙසයි වරුණ. එතකොට එවන් රටක නේද අපි මේ ජීවත් වෙන්නේ? මේ උත්තම බුදු සතුන යම් තාක් මේ පොළොතලයේ පවතීද, ඒ තාක් මිනිසාට සහනයමය ලැබෙන්නේ, සැපතමයි ලැබෙන්නේ, මිනිසුන් අතර සමගියමයි මේ ධාමෙන් ඇති කරන්නේ, කරුණා ආදී ගුණධර්මමයි ප්‍රජනනය කරන්නේ, සත්පුරුෂයෙක්මයි තනන්නේ, ඉවසන කෙනෙක්මයි හදන්නේ, ඇවිසෙන කෙනෙක් නෙමෙයි, යහපත් රජෙක්මයි මේ ධාම තුළ හදන්නේ සම්බුදු සසුන තුළින්. දසරාජ ධර්මයමයි උද්දීපනය කරලා පෙන්නන්නේ රට කරන රජවරයාටත්, ඒ රටකන් රජබරය යටතේ පාලනය වන පිරිසට, දෙපිරිසටම එකම මාවතකින් අවමයෙන් සුගතියට යන පාරයි සම්බුද්ධ ශාසනය කියා දෙන්නේ. රජකමට යම් රජෙක් ලොබ බැඳලා ඉන්නවනම්, ඒ රජසැපත හොඳයි ප්‍රණීතයි කියලා තේරෙනවනම්, කැමති නැද්ද උපදින උපදිනතා ජීවිතවල රජෙක්ම වෙන්න?
කැමතිනම් මේ උත්තම බුද්ධ ශාවනය තමයි ඒකට පාර කියන්නේ. රජාට රජකමෙන් නොපිරිහි නිවන් දකින්නකන් රජෙක් වෙලා ඉඳලා නිවන් දකින්න මාර්ගය කියදෙන තැන තමයි සම්බුද්ධ ශාසනය කියන්නේ. ඒක ටකගත යුතු නොවේද? ටකගත යුතුයි. නුවණින් බලුවාම ඒ වගේම වරුණ සාමාන්‍ය මිනිසාගේ පරණ කාටත් යම් බඳු සැපතක් පිළිබඳව අපේක්ෂා තියෙනවා නම් ලං වෙන්න ඕනේ නවාතන නිකේතනේ සම්බුද්ධ ශාසනය. ඒක කවුරු කවුරුත් එකතු වෙලා සුරක්ෂා කළ යුතු නිධානයක්. නිධානයක් පැහැර ගන්න හොරා ගන්න තියන්නේ නැහැනේ කවුරුවත්. වටිනා මුතුමිනි වටිනා ලෙසින් රැක ගන්නවානේ. වටිනාකම් තියෙන දේවල් අතර ඉහළම අසම වටිනාකම තියෙන තැන සම්බුද්ධ ශාසනය. ඉතින් ඒක කවුරුත් එකතු වෙලා රැක ගන්න ඕනේ මිනිස් ලෝකේ මිනිසුන් අතර නෙමෙයි. දෙවියන් බ්‍රහ්මයන්ද මේ බුදු සසුන රැකෙන්න මේ බැහැවිලා ඉන්නවා වරුණ. මේ උතුම් බුදු සසුන රැකගත යුතුයි. ඒකාන්තයෙන් බොහෝ කාල රැකේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන වරුණ. එහෙමයි අපි ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතන්නේ මේ රට කරව නැත්තම් සම්බුද්ධ ශාසනයට නිසි ගෞරවය නිසි තැන ලබා දී කටයුතු කරනවා නම් ඒක සම්බුද්ධ ශාසනයේ රැකීම පමණක් නොවේ. සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝක ධාතුව තුල තිබේවි. හැබැයි අපි තමයි අපිටම වැඩ කරගන්න. ඒ නිසා මම හිතන්නේ හැමෝම මේ වෙලාවේ කල්පනා කළ යුතු දෙයක් තමයි සම්බුද්ධ ශාසනයත් එක්ක ඒ තිබෙන මඟ පෙන්වීමත් එක්ක ධර්මයත් සමග ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු සත්‍ය ස්වභාවය යථා ස්වභාවය හඳුනාගත. ඒක තමයි ලෝකේ සත්‍ය ස්වභාව ධර්මයේ ඇත්ත. ඒ හඳුනා ගන්නට අපිට මඟ පෙන්වෝ ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරේ අපේ ජීවිත ඒ දෙසට යොමු කළා නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කළා නම් අපිට ලොකු සැනසීමක් වැඩි ඈතක නැහැ කියන කාරණය අපි හැමදිනාම තරයේ සීතබා ගත යුතු කාලයක් මේ. විශේෂයෙන්ම අද මේ ඡන්ද ප්‍රතිඵල ලැබිලා දැන් ක්‍රමක්‍රමයෙන් එහි අවසානය කරා යොමු වෙලා තිබෙන වෙලාවක හිතේ ඇතිවෙන්නා වූ පවිතු ඇඟීම් යටපත් කරන්නට අවසි මාර්ගය. ඒ තුළ විශේෂයෙන්ම මනුෂ්‍යත්වය රැක ගැනීම, ඒ ලැබිච්ච මනුෂ්‍යත්වයේ අපි කරන්නා වූ අකුසලයට වැටෙන පාපකාරී දේවල් වලින් අපු ඈත් කරන්නට අවශ්‍යම සාකච්ඡාවක් තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ මේ මඟ පෙන්වීම ලබා දෙමින් සිදු කරන්නේ. අපි ස්වාමීන් වහන්සේ අපි දැන් යම් යම් අය ජයග්‍රහකය තෝරා ගන්න. දැන් මේ විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසු ඊළඟට නුදුරු කාලයේදී මහමැතිවරණයක් වේවි. එතකොට දැන් මේ සමාජයේ කතා වෙන දෙයක් තමයි අපි ඊළඟ ජයග්‍රහණය කරා යන්න නම් ඒ සඳහා යහපත් ලෙස කටයුතු කර සමාජයේ සිද්දිනා ගන්නට ඕනෑ කියන කාරණේ මා ඔබ වහන්සේ වෙතට එන්නේ. කෙනෙක් පූර්වාදර්ශී චරිතයක් වීම ඔහුට මොන ආකාරයෙන් සැපත ශාන්තිය රැකවරණේ සලසනවාද? ඒ වගේම අනිකාට මොන ආකාරයෙන් සැපත ශාන්තිය රැකවරණේ සලසනවාද? පූර්වාදර්ශී චරිතයක් වීම සඳහා පූර්වාදර්ශී චරිතයකට ඔබිනම මාර්ගය මොකක්? පින්වත් වරුණ, බාහිර පුද්ගලයෙක් ගැන එහෙම තුලනාවක් කිරීමේ කිසිම හැකියාවක් ඔබට මට නැහැ. මතු පිටින් කිසියම් හැසිරීම් ආදී කාලයක් නිරීක්ෂණය කළ හිතුවොත් මෙයා මෙහෙම කෙනෙක් කියලා යම් පමනකට හරියන්න පුළුවන්. හැබැයි ඒක අර්ධ සත්‍යයක් පමණයි. වරුණ මෙහෙම හිතන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් කියන කාරණය තෝරගන්න පුළුවන් සත්පුරුෂයෙකුට විතරයි. ඒ කියන්නේ වරුණ, මම වේවා ඔබ වේවා ගිහි පැවිදි කවුරු වාරි තමා සීලයක සත්පුරුෂ ධර්මයක පිහිටා සිටියොත් විතරයි, සතිය ඥානෙ තිබුණොත් විතරයි, මෛත්‍රී කරුණාව තිබුණොත් විතරයි තවත් සත්පුරුෂයෙක් හඳුන ගන්න පුළුවන්. ඒව තම හිතේ රැඳිලා නැත්තම් බාහිර කෙනෙක් අසවලා සත්පුරුෂයෙක් හොඳ කෙනෙක් කියලා එහෙම තෝරගන්න බෑ. එහෙම වෙන්නේ නෑ වරුණේ සිද්ධිය. එනිසා තමා සත්පුරුෂ ධර්මවල පිහිටා සිටින තාක් තමා පංචශීලයවත් යටත් පිරිසෙන් ආරක්ෂා කරනවා නම් ආන්නයාට පුළුවන් යා තරමක හෝ සත්පුරුෂයෙක් නිසා තවත් සත්පුරුෂයෙක් යම් පමණකට හෝ හඳුනා ගන්න. ඒකත් පරිපූර්ණ හඳුනා ගැනීමක් නෙමෙයි. එනිසා වරුණ, ලෝකේ පුද්ගලයන් ගැන අසබලා හොඳ කෙනෙක් නරක කෙනෙක් ආදී වශයෙන් තුලනාව කරන්නට මේ සත්පුරුෂ ධර්ම නුහුරුණු පුරුදු හිතක් තියෙන කෙනෙකුට බෑ කරන්න. එහෙම යා කියනවා නම් අසබලා හොඳ කෙනෙක් කියලා ඒ තීන්දුවම වැරදි වරුණ. එනිසා ඉස්සෙල්ලාම බලන්නේ මා හදවතේ සැබෑ සීලවන්තකමක් විද්‍යමානද, ඉවසන සුළු බවක් විද්‍යමානද, මට නපුරු නරක වචන ඉවසන්න පුළුවන්ද, පෙරලා කුපිත වෙලා පොලා පනින හිතක් මට නැද්ද, සංයමයේ ඉවසීම දමනය තපස මා කෙනෙහි විද්‍යමානද, එහෙම තියෙන කෙනෙක් ගන්න තව පුද්ගලයෙක් පිළිබඳව ගන්න තීරණය තමයි යම් පමණකට හෝ හරියන්නේ. එනිසා වරුණ, අපි කාටවත් එහෙම කෙනෙක් ගැන තීන්දුව තීරණ දෙන්න බෑ. අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා භජಂತಿ සේවාන්තිච කාරණත්තා නිකාරණා දුල්ලභාජ්‍ය මිත්තා, මේවා තමයි රහතන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකේ බොහෝ දෙනෙක්
බොහෝ දෙනා ඇසුරු කරන්නේ අවස්ථාව සලකලා ලාභේ ප්‍රයෝජනේ දෙස බලලා. ආත්මාර්ථකාමි භව එතන තියෙන්නේ, කෝක භව එතන තියෙන්නේ. එනිසා අත්හට්ටපඤ්ඤා අසුචි මනුස්සය ආත්මාර්ථයේම හිතක් ඇතුලේ මුල් බැහැලා තියෙනවා නම් ඒ ජීවිත අසුචි ජීවිත කියලා රහතන් වහන්සේලා දේශනා කළේ. එනිසා වරුණ නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පරම සත්පුරුෂ චේතනාවෙන් මිතුදමින් වෙලී බැඳී තව කෙනෙකුට පිහිට වෙච්ච උදවිය හරි අඩුයි. මෙවන් කාලයක කොහොමත් අඩුයි. එනිසා රැවටීම මේ මිනිස් මනසේ පොදු ගතියක්. රැවටුණා රැවටුණා මුළු සංසාරයකටම, අදත් හෙටත් අනාගතෙත් මේ සසරේ මේ කාම ධර්ම වලට, ලෝභ ධර්ම වලට, කෙලෙස් ධර්ම වලට රැවටෙනවා. අන්නී රැවටීමෙන් අත මිදෙන්නේ නැහැ කල්පනා කරන්න ඕනේ. ඒ රැවටෙන සුළු භාවයන් පුද්ගලානුබද්ධව ආබද්ධ කරලා ඒ පුද්ගලියෙක් වංචනිකයෙක් කියලා, එහෙම නැත්නම් පුද්ගලියෙක් හොරදෙටුවෙක් කියලා, එහෙම නැත්නම් පුද්ගලියෙක් සාහසිකයෙක් කියලා කියන ඉක්මන් වෙනවට වඩා ඒ කියපු ලාමකකම් මෙමා හදෙහි විද්‍යමානද ආන්නේව දුරු කරගන්න කෙතෙක් දුරට මම බුදුරජාණන් වහන්සේගේ සරණ යටතේ ප්‍රතිපදාවෙහි ඉක්මෙනවද? ඔන්නෝකයි සැබෑ තුලනාව වරුණ. අන්නේ තෙන්ට හිත ගන්න දක්ෂ වෙන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි සාකච්ඡා, දේශනා, ශ්‍රවණ, සම්මන්ත්‍රණ පැවැත්වෙන්න ඕනි. සැබෑම කාරුණිකත්වයේ තියෙන බුද්ධ ශාසනය විතරයි. වරුණ, බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇයි ලං වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේ තරම් මේ රටේ ප්‍රමුඛස්ථානය දෙන්න එදා හිටපු මිනිස්සු ඇයි කල්පනා කළේ? මෙතන තමයි සත්පුරුෂයාගේ ප්‍රසව භූමිය. මෙතන තමයි සංහිඳියාවේ ප්‍රසව භූමිය. මෙතන තමයි ගිනි නිවාලන සිසිල, ගිනි සිසිල. මෙතන තමයි හැම ආවේගයක්ම, හැම දුර්ගුණයක්ම, හැම පවිතු භාවයක්ම ධෝවණය කොට හරින අමා සලිලිය උපදින තැන. සද්ධර්මයේ සුනීල උල්පත. එනිසා යටත් පිරිසෙයින් කාගේ හරි හිතක එක යම් සත්පුරුෂ කමක්වත් ගැවිලා ඉන්නවා නම් බුද්ධ ශාසනයට මොනතරම් එයා තැනක් දෙයිද? එනිසා වරුණ, බුද්ධ ශාසනය හෝ මේ උතුම් ප්‍රතිපදාව හෝ ඔබේ හෝ මගේ හෝ කාගේ හෝ ජීවිතයක අපි ප්‍රතික්ෂේප කරනවා සත්පුරුෂකමයි ප්‍රතික්ෂේප කරලා තියෙන එච්චරයි. මෙහෙමයි අපි සවන් දෙනවා. වැඩසටහනේ සමාප්තියට කල් එළඹ තිබෙන වෙලාවේ අපි හැම විටම පුරුද්දක් විදිහට ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම අපේ ගුරු තනතුරේ තබා ගත්තේ මේ සම්බුද්ධ ශාසනය, බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මය අපිට අඛණ්ඩව අවිච්ඡින්නව මේ දක්වා රැකගෙන පවත්වාගෙන ආපු ඒ උතුම් වූ මහා සංගරුවන මේ ත්‍රිවිධ රත්නය තමයි අපිට සැබෑම ආශිර්වාදය, සැබෑම රැකවරණය. ඒ නිසා ඒ උතුම් ත්‍රිවිධ රත්නය ආරක්ෂා කරන්නට යම් කෙනෙක් පෙළඹෙනවා නම් මම හිතන්නේ ඔහුට ඒතරම් ආශිර්වාදයක් රැකවරණයක් තවත් නැහැ. ඒ නිසාමයි අර අපි පුරුද්දට හැම කටයුත්තකටම පෙර බෞද්ධයෝ විදිහට පන්සලට ගිහිල්ලා නායක හාමුදුරුවෝ හම්බ වෙලා උන්වහන්සේ බැහැ දැකලා උන්වහන්සේගෙන් යම් අවවාද අනුශාසනා ලබාගෙන කරන කටයුතු කරන්නට පෙළඹුණේ. ඒ වගේම තමයි අපි යම් තැනකදී යම් දෙයක් කරන්නට පෙළඹෙන මොහොතේ ගෞරවනීය මහා සංඝරුවන වඩම්මවල පිරිත් සජ්ජායනා කරලා ඒ ආශිර්වාදේ ලබා ගත්තේ. ඉතින් අපිට ලොකු සැනසීමක් තිබුණා ඉතිහාසයේ ඉඳලා මේ දක්වා. අපේ දැන් රාජ්‍යත්වයේ සංකේතය වුණේ දළදා වහන්සේ කලේ ඉඳලා, රාජ යුගයේ ඉඳලා. ඉතින් ඒ වගේ එහෙම ඉතිහාසයක උරුමකරුවන් වන අපි වර්තමානයේදීත් ඒ උරුව එලෙසින් තබා ගත්තොත් එහෙම අපේ මේ රට ශාස්ත්‍රීය කරන්නට, මේ රට දියුණු කරන්නට, මේ රට ලෝකයට ආදර්ශමත් රටක් බවට පත් කරන්නට අපහසු වෙන එකක් නැහැ. අපි ස්වාමීන් වහන්සේ වැඩසටහනේ නිමාවට අපි ඔබ වහන්සේට සමස්ත සංඝරත්න වෙනුවෙන් ආරාධනා කළොත් එහෙම නායකයෙකුට ආභරණ මොනවද කියලා අපිට පහදලා දීලාම සාකච්ඡාව නිමා කරන්නට කියන. මිනිසෙකුට ජීවිතේ හොඳ මිනිසෙකු වෙන්න ආභරණ මොනවද කියලා පහදලා දීලා සාකච්ඡාව නිමා කරන්න ඔබ වහන්සේට ආරාධනා කළොත් ඔබ වහන්සේ මොන වගේ ආශිර්වාදයක් එක්ක මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ සදා? පින්වත් වරුණ, නායකයාට සිවුලඟ බබළු වාලන බැබලීම කිසිදාක ඉවත් නොවන, මෙලවටත් පරලවටත් උලාර ඕභාසයක් පතුරවන ආභරණය තමයි බුදු සරණ, දම් සරණ, සංඝ සරණ. ඒ ආභරණයේ බැබලීම සදාතනිකයි සනාතනිකයි. ඒ ආභරණයෙන් සැදුම්ලත් පුද්ගලයා තමන්ගේ වචනය සත්‍ය වචනයෙන් බබළුවනවා. හදවත මෛත්‍රිය නැමැති උලාර ගුණයෙන් බබළුවනවා. කරුණාව අනුකම්පාවෙන් බබළුවනවා. මේ පොදු මහ ජනසාම මගේ දරුවන්සේ සලකන හිතාදර සෙනෙහව නැමැති ආභරණයෙන් එයා බබළනවා නම්, ඒ වගේම එයාගේ කාය කර්ම යටත් පිරිසෙන් පංචශීලය නැමැති ආභරණයෙන් බබළනවා නම්,
එයාගේ මුළු කාය වාග් මනෝ කියන ద్వාරත්‍රේම කුසලයේ නැමැති දසරාජ ධර්මයේ නැමැති ආභරණයෙන් බබලනවා නම් ආන්නේ රජතුමා ආන්නේ නායකත්වය දෙවියන් සහිත ලෝකයට ආදර්ශයක්. ඒ නායකත්වයේ පරමාදර්ශය ලබා දුන්නේ ඉතිහාසයේ ගත්තොත් පාරමී පුරපු බෝසතාණන් වහන්සේ. වර්තමානයේ මේ උතුම් බුදුසසුනේ ගත්තොත් අනධීවර නායකත්වය භාග්‍යවත් ගෞතම සාක්‍යසිංහ මුනි රජුන්. එනිසා ඔබට මට අප සියලු දෙනාටම මේ හිමිව පවතින සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති නායකත්වය අනධීවර ශාස්ත්‍රෝත්වය තුලින් ගතමනා සියලු දේ රැගෙන සැනසෙන්ට කාලයයි වරුණ. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. එනිසා ඒ සැනසීම උදාපත් කරගන්නට අපේක්ෂාවෙන් ඉන්න අපේ හිත් තුළට ඒ සැනසීම උදා වේවායි සදා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම හිතක්ම ධර්මයෙන් තමන්ගේ හිත සිහිල් කරගන්න මේ මොහොතේ. එවිට ඔබට නොදකින දුරක් දකින්නට පුළුවන්. නොපෙනෙන දෙයක් පෙනෙන්නට පුළුවන් ජීවිතේ. ඒ නොදකින දුර දකින්නට නොපෙනෙන දෙය දකින්නට අවස්ථාව උදා කර දුන්නු මේ දහම් පිළිසඳර නිමා කරන මොහොතේ අප කෙරෙහි අනුකම්පාවෙන් මුළු මහත් රට කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේම මුළු මහත් සමාජය කෙරෙහි අනුකම්පාවෙන් මුළු මහත් සත්ව සංහතිය කෙරෙහිම අනුකම්පාවෙන් බුද්ධ දේශනාව පදනම් කරගෙනම අපිට දහම් මඟ විවර කරපු අපේ පූජනීය වන්දනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වූ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සීට නිවීම පිණිසම මේ සියලු ධර්මයේ උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පිං ඔබ වහන්සේට තව බොහෝ කල සුවසේ දහම් කෙත අස්වදන්නට අවසි ශක්තිය ධෛර්යය උදා කරන කාරණා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ඔබ වහන්සේට නිදුකින් සුවෙන් තව බොහෝ කල වැඩ හිඳින්නට මේ සියලු කුසල් හේතු වේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. බොහොම මෛත්‍රියෙන් අනුමෝදම් වෙනවා පින්වත් වරුණ ඇතුළු පවුලේ හැම දෙනාටමත්, නෙත් FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, මේ අපේ පුංචි රටේ ජීවත් වෙන ආදරණීය මහ ජනතාවටත්, අපේ අතිපූජනීය ස්වාමින් වහන්සේලාටත් කායිකව මානසිකව පහසුවෙන් සැනසිල්ලේ පාරමි පිම් පුරාගෙන සසර දුකම නිමා කරන මම් පෙත මේ සසුන් මාවත තුළම විවර වෙනවා. ඒක සත්‍යයක්. එසේ විවර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සතුටින් ඒ ආශිර්වාදය අනුමෝදන් වෙමින් සිත්නේ තසපුව අපි අද දවසට මෙලෙස නිමාවටපත් කරනවා. අපේ ධර්මයේ තිබෙන ධර්ම වාක්‍යයක් තිබෙනවා. ඔබ අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන නිබඳවම ඒ පිළිබඳ මෙනෙහි කරන. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. රජේ ධර්මයෙන් සැනසෙනවා නම් රට ශාස්ත්‍රික වෙනවා. එනිසා එවැනි අපේක්ෂාවක් හිත දල්වාගෙන අපි හෙට අරුණළු දකින්නට දෑසි යොමු කරමු. හැම දිනාටම ඒ අරුණළු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝ රත්නේ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිත්නේ තස පුණිමා කරනවා. net fm bani youtube නාලිකාවෙන් මෙම වැඩසටහන නැවත අහන්නට ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.